भावन मोल्लिगुड प्रदेश पुपूरण द्रव्य तोगियक अतुर्दन्वीम संबंधे अपराध परीक्षण डिपार्टमेंट कंडायम पहाक विमर्शन आरंभ करति बेनवा मेम गाल्कुरियट अयत गबडावे तिबू पुपूरण द्रव्य तोगिय अतुर्दन्व तिबुने इकुत 22 निदा रात्रियेदी මාවනහල මොල්ලිගොඩ නිව්ලෑන්ඩ් වත්තේ පිහිටි මෙම ගල්කොරිය එහි වත්මන් හිමිකරු විසින් 2019 වර්ෂයේ සිට පවත්වාගෙන යන්නේ කුලී පදනම මතයි. පසුගිය 22 වෙනිදා ගල්කොරියේ රාජකාරිය නිමවා එහි හිමිකරු සහ සේවකයන් පිටව ගොස් ඇති අතර පසුදිනද සුපුරුදු රාජකාරිය සිදු කර තිබෙනවා. ගල්කොරියේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව කඩා ඇති බව ඔවුන් දැක ඇත්තේ දිනපසරුවේ. ඒ අනුව ගබඩාවේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන් බවට එහි හිමිකරු විසින් මාවනහල පොලිසිය වෙත පැමිණි ලක් සිදු කර තිබෙනවා. මගේ මෙතන අඩුපාඩුවක් තිබ්බා. සමානාත් ආරක්ෂාවක් තිබෙන්නේ නැහැ ලොකු අඩුපාඩුවක්. ඒ බව මම දැනගෙන තමයි මේ කැම්පේන් එක කරේ. මේක తాවකාලික හට් එකක්. ඒතකොට මම ඒව කරලා තියෙන්නේ බොහොම දුර්වල විදිහ තමයි මෙතන මම මේ කටයුතු කරලා තියෙන්නේ. ඒක මට ඒ වෙලාවේ දැනුණා. ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 12ත් 15ත් අතර ගණක් වගේ දල වශයෙන්. ඩෝට ජෙල් කරල් ස්ථිර වශයෙන් මහත් තිබ්බා. සේවා නූල් මීටර 35ක් පමණ තිබ්බා දල වශයෙන්. සාමාන්‍ය ඩිස්ටිනේටර් 20ක් පමණ තිබ්බා. මවනල්ල පොලිසිය සිදු කළ මූලික විමර්ශනයෙන් පසු මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඊට අමතරව රාජ්‍ය බුද්ධි සේවය, යුද හමුදා බුද්ධි අංශය, කෑගල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය සහ මවනල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශයද විමර්ශන සිදු කරනවා. එම විමර්ශන කණ්ඩායම් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 32 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන නැති අතර විමර්ශන අවසන් වන තෙක් ගල්කුරියේ කටයුතු අත්හිටුවීමටද පියවරගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතුනේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවට ආහිරු. රටවට ආහිරු. ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ කිරීම සඳහා ශ්‍රීපාද මළුව වෙත සදාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම පැල්මඩුල්ල ගල්පොත්තාව ශ්‍රීපාද රජ මහා විහාරස්ථානයේ නඩු දැසන යෙදුණු සුබ මොහොතින් ආරම්භ වුණා. ගොවින්ගේ කහ සහ බඩීරුඟතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කිරීමට මැදිහත් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ රාජ්‍ය මාත්‍යවරයාට සහ නිලධාරීන්ට නියම කර තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇත්තේ මදසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩීරුඟ භාවිතයේ සම්පූර්ණම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙසයි. ලක්සතුස නව සභාපතිවරයා ලෙස රිය ඇඩ්මිරාල් ආනන්ද පිරිස් මහතා පත් කර ඇති අතර සතුස සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන මහතා පත් කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. මෙතර ලක්සතුස සහ සතුස ආයතනවල හිටපු සභාපති නුෂාඩ් පෙරේරා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. භූවිද්‍යා හා පතර කැණීම් කාර්යාංශයේ විසින් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ඇල්ල දෙමෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගල්වලක් වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි පවසමින් හි සේවකීන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේදී විරෝධතාවක නිරත වුණා. හඩකින් ගිල බඩුවක් කිල්ල ගන්න බෑ. ළමයින්ට මොනා කන්න දෙන්න පස්ත ගාඩ. රටවට අහිරු. ක්‍රීඩා පොතක් වෙත අවධානය යොමු කරන්නටයි මේ සූදානම. දශකයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆිල් සෝබර්ස් සම්මානයෙන් ඉන්දියා නායක විරාත් කෝලි පියදොම් ලැබුවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විසින් නම් කළ දශකයේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයේද කෝලිට හිමි වූ අතර දශකයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වූයේ ස්ටීව් ස්මිත්. ඒ සමගින් 655 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්තනුගත අත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජාංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රියේ 9:55ට. ආයුබෝවන්.